ඔයානි විපක්ෂය අය කියන්නේ මාව ජනාධිපති කරන්න, මාව අගමැති කරන්න, මාව ඇමති කරන්න, මාව රාජ්‍ය ඇමති කරන්න, නියෝජ්‍ය ඇමති කරන්න, ඒකෙන් පස්සේ ඉන්නම් සංවර්ධනය කරන්න කියලා. මං ඔබට කියන්න කැමතියි මොනවද ඒගොල්ලෝ කියන්නේ? ජනතාවට ගහන ඍජු බදු, වක්‍ර බදු, රාජ්‍ය ආදායම. රාජ්‍ය ආදායම සංවර්ධනය කියලා බෙදලා දෙන එක. ඒක විතරයි මේ අනෙකුත් විරුද්ධ පක්ෂයේ පාර්ශවවලට කරන්න පුළුවන්. මම ඔබට කියනවා මේ රට ගොඩගන්නට අපේ රටේ රාජ්‍ය ආදායම විතරක් මදි. මම ඔබට පොරොන්දුවක් වෙනවා අනිවාර්යෙන්ම විදේශීය රටවල් වලින් අපේ රටට ගන්න පුළුවන් උපරිම ශක්තිය, උපරිම සහන ආධාර ටික, උපරිම ආධාර ටික ලබා ගන්නට අපි අනිවාර්යයෙන්ම කැප වෙනවා. ඒ වගේම මම තවත් වැදගත් කාරණාවක් කියන්නට ඕන. ඒ කාරණාව තමයි මේ අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාලේ කොට්ටාස 20ක් තියෙනවා. වසම් තියෙනවා 503ක්. ගම්මාන තියෙනවා 954ක්. මම ඔබට කියන්න කැමතියි අනිවාර්යෙන්ම සමගි ජන බලවේගය අම්පාර දිස්ත්‍රික්කයක් දිනනවා, රටක් දිනනවා. හැබැයි ඔය අනිත් පක්ෂවල දේශපාලනය ක්‍රමය නෙවෙයි අපේ පක්ෂේ තියෙන්නේ. අපි හැමෝම දන්නවා පළාත් පාලන මැතිවරණ තියෙනවා, පළාත් සභා මැතිවරණ තියෙනවා, මහ මැතිවරණ තියෙනවා. කොටසක් දිනනවා, කොටසක් පරදිනවා. ඒකයි ඇත්ත කතාව. හැබැයි ජයග්‍රහණය කරනකොට ඒ සියලු දෙනාගේම කාර්යභාරය තුල තමයි ජයග්‍රහණය අත්පත් වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න, සමගි ජන බලවේගේ මැතිවරණ වලට ඉදිරිපත් වෙන දිනන පරදින ඉදිරිපත් නොවි කාර්යභාර ඉෂ්ට කරන ඔය හැම දෙනාටම මහ පාරට බැහැලා අභිමානෙන් ගෞරවාන්විත මහජන සේවාවක් ඉෂ්ට කරන්නට ඒ අයට සියලුම ප්‍රතිපාදන ලබා දෙනවා.